අයිබෝවන් දනෝට කියන්න අද මාතේ කතා කරන්න එක්කෙනා මම ගොඩක් කියන්න ඕනේ නෑ එයා ගැන එයා අපිව එන්ටර්ටේන් කරලා තියෙන අවුරුදු කීපයක් එයාගේ ඇක්ටිං සිංගින් වෙන්න පුළුවන් ඒ කියන්නේ ලිප් සින්ක් නාතන්න විදිය මේ වගේ ගොඩක් දේවල් කරලා තිනවා ඒක විතරක් නෙමේ බියුටි පැජන්ස් පැට්ටිං උත් එයා ගොඩක් ටයිටල් හෝල්ඩර්ස් ලව හදලා තිනවා අපි කතා කරන්න යන්නේ ද වන් ඇන් ඔන්ලි සංගීතත් එක්ක ඔයාට කී දෙනෙක් එහෙම කියලාද අයිබෝවන් අයිබෝවන් ඔයාට ඔක්කොමලා කියන්නේ සංගීත අක්කි කියලා ඔව් මම ඔයාට සංගීත කියලා තමයි පොඩි කාලේ ඉඳන් කියලා තියෙන්නේ මගේ නම සංගීත ඉතින් මං හිතන්නේ සංගීත කියන එක තමයි හරි හැබැයි ඒක නිකන් ඔක්කොම එකතු වෙන දැන් සංගීත අක්කි ඔව් එහෙම එකක් කරලා මං කැමති මගේ නම කියලා කතා කරනවා හොඳයි ඇකින්දා I like what you're doing thank you මම කියන්න ඕනේ මේ රැෆෙලා ෆර්නැන්ඩෝ කරනවා මේ කැලෙන්ඩර්ස් කීපයක් ඒකේ හැම අවුරුද්දෙම ඉන්නවා එක එක කට්ටිය මේ අවුරුද්දේ ඕගොල්ලෝ අන්තිම පිටුවට ගියොත් දෙසැම්බර් වල ලස්සනම පින්තූර හම්බ වෙලා තියෙන්නේ මෙයාට ඒකත් ෂූට් කරේ මේ හෝටල් එකේ පූල් එකේ කොහමද මේ ලුක් එක දුන්නේ ඔය මූණ කොහමද ඔය ඔච්චර ලස්සනට ගත්තේ ඔය පින්තූර පින්තූර ගත්තේ මන් නෙමෙයි හැබැයි ලුක් එක දුන්නේ රැෆෙලා ඔව් ලුක් ඇන් ෆීල් එක දනු ඒක තමයි මගේ රසාව ලුක් ඇන් ෆීල් එක දෙන්නේ කිය තමයි රසාව දෙන්නේ දැන් මේ ආර්ට් ඉන්ඩස්ට්‍රි එකේ මේ දවස් ටික පොඩ්ඩක් වේරෙනවානේ හොඳටම වේරෙනවා හැබැයි unless you are in the TV industry ඔව් ඒක පොඩ්ඩක් ඇක්ටිං කරනවා නම් කොවිඩ් හද කොමතරි කරනවා කොමාරි කරනවා නෑ බට් ඒක කරන්න ඕනේනේ ඉතින් මේ මිනිසුන් ගෙවල් වල ඉන්නකොට එන්ටර්ටේන් කරන්න කවුද ඒක තමයි ටෙලි ඩ්‍රාමාස් මොන හරි ටොක් ෂෝස් මේ දේවල් කරන්න එපා. නෝ අනිවාර්යෙන්. නැත්නම් ටීවී එකේ මොනවද දාන්නේ? බ්ලැක් ස්පේස් එකක් දාමු ලොක්ඩවුන් කියලා. ෆිල්ම්ස් ගැන කතා කරමු. මම දැක්කා ඒ කාලේ අපිට Instagram හෝ Facebook තිබ්බේ නැහැ. ඔය ඉස්සර රංග කාපු උච්චර ෆිල්ම්ස් වලින් අපි එක ස්ටෝරියක්වත් දැක්කේ නැහැ ෆිල්ම් එකේ නිකන්. ප්‍රෙස් එකේ ආටිකල්ස් දාන්නකම්. දැන් අපිට පොඩි පොඩි ටීසර්ස් හම් වෙනවා. ළඟදි දැක්කා ඔයා කොයිද පොඩි ඩාන්ස් එකක් දාගෙන හිටියා. අපි ඒක ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ. ජීවා ෆිල්ම් එක. ජීවන් කුමාරතුංග යන්ගේ පළවෙනි අධ්‍යක්ෂණය ජීවා කියලා ඒක තීකෝ ෆිල්ම් නිෂ්පාදනයක් මට ආරාධනා කරා ජීවන අය ඇක්කරන් කියලා ඉතින් පොඩක් ගෙන් සැහෙන කාලෙකින් පස්සේ ඒ වගේ චරිතයක් රඟපාන්නේ ඉතින් මට පොඩි චකිතයකුත් හිතේ තිබ්බ නමුත් ඒ කියන්නේ ඒ ඔක්කොමටම වැඩිය මං කැමති වුණේ ජීවන් කුමාරතුංග කියන්නේ ඒ ප්‍රතාපවත් සිනමාකරුවාගේ නිර්මාණයකට සෝරි මට තේරෙනවා මං කිව්වේ. ඔකේ. මට ඔය තේරෙනවා. ඒ වගේ ලොකු වචන වලින් මම පාවිච්චි කරේ නැති වුණාට මට හොඳටම තේරෙනවා. ඔකේ. රයිට්. ඒ වගේ සිනමා කරුවෙක්ගේ නිර්මාණයකට දායක වීමේ තියෙන ආසාව තමයි මගේ හිත තුළ තිබ්බේ. ඒ කියන්නේ ඔහුගේ පළවෙනි අධ්‍යක්ෂණය. එතකොට ඒක මම හිතන්නේ සිනමා ඔහුගේ සිනමා ජීවිතේ සිනමා කර්මාන්තයේත් සිංහල සිනමාවෙත් යම්කිසි සම්දිස්ථානයක් වෙනවා නේ. එතකොට ඒකට මගේ සුළු හොදායක සුළු නෙවෙයි. ඉතින් මගේ දායකත්වය ලබා දීම මට මං හිතේ මට කරන ගෞරවයක් කියලා. ඉතින් ඒ වගේ සලකලා තමයි මම හා කිව්වේ. ඊට පස්සේ ඉතින් මම ස්ක්‍රිප්ට් එකවත් කිසිම දෙයක් බැලුවේ නැහැ. හැව්වා ඔව් කිව්වා. මං ජීවන අය කිව්වහම මම ඩිරෙක් කරනවා සංගීව අයනවාද ෆිල්ම් එක ඇක් කරන්න කියලා. ඔව්. හරි. මොකද චරිතේ කිසිම දෙයක් ඇහුවේ නැහැ. ඊට පස්සේ තමයි මට ඇත්තම හැමදේම ලැබුණේ. ඉතින් ඒ මොනවා කරත් මං ඒක බොහොම කැමැත්තෙන් කරේ ජීවන අය. අපි ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකක් ගත්තොත් රංගපාලා ගොඩාක් ෆිල්ම්ස් තියෙනවා අපිට තාම එළියට ඇවිල්ලා නැති ඒවා. ආ ඒ ගැන හිතනකොට ඔයාලට මොකද හිතන්නේ? ඒ කියන්නේ ඔයා ඇක්ට්‍රස් කෙනෙක් වෙලා ඔයාගේ ෆිල්ම් එකක් රිලීස් වුනේ නැත්තම් ඔයාට එපා වෙනවනේ ඉන්ඩස්ට්‍රි එක. එපා වෙනවනේ මට අත්‍තරම හරියම දුක හිතෙනවා. මං මගේ ජීවිතේ රංගපාපු ප්‍රබලම චරිත දෙකක් තියෙනවා. ඒ දෙකම සජීවි එකක් ඒ චරිතය ගැනමයි ඒ කියන්නේ ප්‍රේමවති මනම්පේරි ගැනම කරපු චිත්‍රපටයක් තිබ්බා අනිත් එක ඒ කියන්නේ ලංකාවෙන් ඔලිම්පික් මෙඩල් එකක් දින එකම ධාවන ශූරිය සුසන්තිකා ඉතින් ඇය ඒ මෙඩල් එක ගත්තට පස්සේ අපිට සිනමා නිර්මාණයක් ඇය ගැන හෝ ඒ වගේම මං හිතන්නේ සිනමාවට ඒ දිවීමට ඒ තරඟ වලට ඉදිරිපත් වෙන ගමේ ඉන්න තරුණ තරුණියන්ට දිරිගැන්වීමක් හැටියට අපිට හිතන මොන බාධක තිබුණත් ඔබේ සිහිනයක් ඔබේ ප්‍රාර්ථනාවක් තියනවනේ ඒක ජය ගන්න ඔක්ලන්ට හැකි වෙනවා කියලා ඒ වගේ ඉතින් අර සුසන්තිකා ගැන හිතලා අපි චිත්‍රපටයක් නිර්මාණය කරන්න ගත්තා. ඉතින් මම
දාවන ශූරියෙක් නෙවෙයි ඉතින් ඒ කියන්නේ මම ෂූටින් වලට ඇඟ හදා ගන්න මම මාස 6ක් හැමදාම උදේ 6 ඉඳන් උදේ 9 වෙනකන් තිලක ජනදාස යටතේ ට්‍රේනින් කරා රූපගත කිරීමත් කරා इंजक्शन फिल्म हरिम दुख මහිතන්නේ මට කරන්න පුළුවන් ගෞරව උතුම්ම ගෞරවය කරා මං සුසන්තිකා වෙනුවේ හා ඇහා ඒ කියන්නේ ඊට පස්සේ ඔලිම්පික්ස් වලට යන්න ප්‍රාර්ථනා කරන ඕනෑම ක්‍රීඩිකාවක් වෙනුවේ මට කරන්න පුළුවන් උපරිම ගෞරවය මම චරිතය හරහා කරා ඒත් හරියට ඒක එන්න හම්බුනේ නැහැ ඊට පස්සේ ප්‍රේමවතී මනම්පරේ මුල් ෆිල්ම් එකම ෂූට් කරලා ඉවරයි ඩබ් කරලා ඉවරයි නිකන් තියනවා ඕක නෑ ඒක නම ඒකත් අනන කරා ඕ අපිට ෆිල්ම් ෆෙස්ටිවල්ස් වලට යවන්න බැරිද ඕක මිනිස්සු දැකලා ඒකේ රංගපාපු කට්ටියට පොඩි චිත්‍රපටය දැන් අර දාවන ශූරීගේ චිත්‍රපටය ගිනිසිලුව කියන චිත්‍රපටය නම් අපි තින් රූපගත කිරීම කරන්න තිබේ දැන් දැන් මට I cannot go back to that අවුරුදු ඒක මං රූපගත කිරීම කරේ 2001 ඔව් 2001 අවුරුදු 20කට කලින් so I highly doubt that ප්‍රේමවති මනම් පරිත් කරේ 2010 මන් දන්නේ ඉතින් ඒක ඒක නිෂ්පාදකයා හා අධ්‍යක්ෂකයා අත තියෙන දෙයක් මම කරේ රංගපාන එක නමුත් මන් දන්නවා මම 100ක් නෑ 100 500ක් මම කැප වෙලා කරේ ඉතින් ඒ වගේ චිත්‍රපටි ඒ කියන්නේ ගොඩක් තියෙනවා මගේ තීනේජ් ඒ දෙක තමයි නමුත් මං හිතන්නේ දැන් මේ වකවානුව තුල එක එක හේතුන් මත නිර්මාණ ගොඩක් පෙන්නල නැතුව ඉරලා ඉතින් ඒ වගේ රංගපාපු අයගේ සිතුවිලි මට හිතා ගන්න පුළුවන්. දැන් මේ මම මේක වගේ අහන්නේ ඔයා ෆිල්ම් ගැන ෆුල් ටයිම් ඔයා එතන හිටපු කෙනෙක් කලාව තමයි ඔයාගේ ජීවිතේ ෆුල් ටයිම් ජොබ් එකක් උනේ. ඔයාගේ තාත්තා ඉන්ඩස්ට්‍රි එකේ. ඒ කියන්නේ ඔයාට ඉන්ඩස්ට්‍රි වටේම තමයි ඔයා හිටියේ. හැබැයි ගොඩක් කට්ටිය මේ ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා එලේට යනවා බිකෝස් සල්ලි නෑ මිනිස්සු පාඩි නෑ කොච්චර හොඳ ෆිල්ම් එකක් කරුවත් ආයිමත් ෆිල්ම් එකක් බුක් වෙයිද මන් දන්නේ නෑ මේ වගේ හරි ඩවුට්ෆුල් ජීවිතයක් තමයි ඒගොල්ලෝ තියෙන්නේ අනිත් එක ජනප්‍රිය වුණා හින්දා ඒගොල්ලෝ බස්සිකටම යන්න වෙන්නේ ඒත් ඒක අමාරු වෙනවා කොහොමද මේ ඉන්ඩස්ට්‍රි එකේ නමක් හදාගෙන තැනක් හදාගෙන ඉන්නේ ඇත්තටම මේ වකවානුවතුල මං හිතන්නේ ඒක හරිම අමාරු කාර්යයක් මම සිනමාවට එනකොට මං හිතන්නේ මගේ වාසනාවට ඒ කාලේ තිබ්බ සිනමාව තුල සිනමාව 1990 මන් සිනමාවට එන්නේ මුදල් ලොකුවට තිබ්බේ නැති වුණාට ලොකු ගෞරවයක් හා ඒ හා සම්බන්ධ වැඩ කරන්න අපිට වැඩ තිබ්බා ඊට පස්සේ සිනමා ශාලාවල වල පෙන්නනවා ඒ අපිට දිගටම කරගෙන යන්න දැන් ඇතරම පළවෙනි අවුරුදු 4 වගේ තුල සමහරලාට මම වැඩ කරලා තිනවා දවස් 8ක් උදේ 9 ඉඳන් හවස 6 වෙනකන් ෂූටින් වලට දීලා රෑ 9 ඉඳන් උදේ 3 වෙනකන් ඩබින් වලට දීලා. කියන්නේ එච්චර කාලයක් දවසක. දවසක ඉතින් බේසිකලි නෝ ස්ලීප්. ඔව් ඒක තමයි. ඉතින් මම නිදාගත්තේ මට හොඳට මතකයි වෙහිකල් එක කැරවෑන් එකක් වගේ කරලා මම දාගෙන එහෙම තමයි රෙස් කරන්නත් වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් එහෙම එහෙමත් වැඩ කරපු කාලයක් තිබ්බා. ඉතින් ඒ කාලෙන් වෙනස් වුණා ඉතින් 94 ඊට පස්සේ සිනමාවේ කියන්නේ සිනමා ශාලාවලට මිනිස්සු එන ප්‍රමාණය ටික පොඩ පොඩ අඩු වුණා ඊට පස්සේ ඉතින් මං හිතන්නේ හා ඉන්ටර්නෙට් සෝෂල් මීඩියා ආරවයි මේවා එනකොට මේවා නම් ඉතින් දැන් නමුත් මං හිතන්නේ නිර්මාණ හැටියට මිනිස්සුන් අතරට හදවත් වලට කතා කරන නිර්මාණ පොඩ්ඩක් අඩු වුණාමත් මිනිස්සු ඒවා රිජෙක්ට් කරා ඊට පස්සේ අපේ රටේ ඉතින් අපි 2009 වෙනකම්ම යුද්ධයක් එක ජීවත් වුණා පිරිසක් ඉතින් ඒක ඒවත් බලපෑවා මං හිතන්නේ ඒ දෙවල් එක තාක්ෂණය හා සිනමාව හා නිර්මාණ ඒ චේන්ජ් එකට අපේ නිර්මාණකරුවන් චේන්ජ් වෙලා නැහැ කියලා මං හිතනවා ඉතින් දැන් මං හිතන අපිට කරන්න පුළුවන් අපිට ෆෝන්ස් වලට නිර්මාණ කරන්න පුළුවන් අපිට එක එක නිර්මාණ කරන්න පුළුවන් ඒ නිර්මාණ වලට යම්කිසි මුදලක් අය කළ යුතුයි
දැන් අපේ වෙලා තියෙන්නේ මේ නංගි වයනෝද එක් කරන්න ඔයයිනෝද එක් කරන්න මං සල්ලි ඉල්ලුවොත් අනේ ඔයා එපා මෙන්න මේක එක් කරනවා ඉතින් අර අර එතනදී දැන් ටැලන්ට් එක බලලා ගන්න පුළුවන් වෙලාවක් තියෙනවා නේද වෙලාවයි සල්ලි ගන්න නැත්නම් හරි අඩු ප්‍රමාණයක් ගන්නවා නම් එයා වාරගෙන ඉතින් ඩිමාන්ඩ් එකක් හදාගත්ත ගමන් එයා ඩිමාන්ඩ් එකක් හදාගෙන යාට වැලියු එකක් දුන්න ගමන් නවකයන් ගන්න නවකයන්ව ඉන්ට්‍රොඩියුස් කරන්න හෝ දක්ෂතාවයක් දැකලා ඒක ලංව එලියට ගන්න නෙවෙයි සල්ලි විඳන් කරන්න ඕනේ නැති හින්දා අර එහෙම ඉන්ඩස්ට්‍රි එකක් බවට පත් වෙලා දැන් ඇත්තටම හරිම හරිම දුකයි මොකද මම දකිනවා ඒක ටෙලි ඩ්‍රාමා ඉන්ඩස්ට්‍රි එකේද ගොඩක් තැන්වල මම ඒක දකිනවා ඒක ඇත්තටම හරිම දුක දෙයක් දැන් ওই ෆිල්ම් ඉන්ඩස්ට්‍රි කියන්නේ එක අපි ප්‍රයිවටයිස් කරොත් හොඳ වෙයිද සිංහල සිනමාවට හොඳ වෙන්නේ සිනමාවට හොඳක් වෙයි නමුත් සිංහල සිනමාව කියන්නේ අපි ඇත්තම සංස්කෘතිකම වශයෙන් අපි යම් කිසි දෙයක් ඉතුරු කර ගන්න ඕන තැනක් කලාත්මක නිර්මාණ කිරීමේ අවශ්‍යතාවය හා අපේ සංස්කෘතිය ලෝකයට පෙන්වන්න දෙන්න පුළුවන් තැනක් එතනදී භාෂාව ඒ කියන්නේ මේ ලංකාවේ කතා කරන්නේ මේ එකම භාෂාව මේ සිංහල කියන්නේ ලෝකෙටම තියෙන මේ එකම රට අපි තමයි එතකොට මුදල් හම්බ කරන තැනදී ඒක එච්චරම වාසිදාක නැවෙන්න පුළුවන්. එතකොටදී බිස්නස් කරනවා නම් දැන් පෞද්ගලික කරන්නේ කරම ගාන එක බිස්නස් එකක් නේ. කොහොමද මේක ව්‍යාපාරයක් තමයි. නමුත් අපි සමහර දේවල් අපි ආණ්ඩුවක නැත්නම් සංස්ථාවක් තුල තියෙනවා නම් සමහර දේවල් බෑ කරගන්න ශක්තියක් තියෙනවානේ. අතන බිස්නස් වලට ගියාම නිර්මාණයක් වැඩක් නැති වෙනවා. දැන් අපි දන්නවා මේ ඩිස්ට්‍රිබියුෂන් ප්‍රයිවටයිස් වුණාට පස්සේ සමහරවිට ප්‍රොඩියුසර්ට චිත්‍රපටිය දාගන්න තියෙන අවශ්‍යතාවයට මේ ඩිස්ට්‍රිබියුටින් කරන කට්ටිය කෙනා ඕක්ලන්ඩ් හම්බෙන්නේ 140යි. අපිට 150යි ඩිස්ට්‍රිබියුටරට 110යි. හෝල් එකට 110යි. ප්‍රොඩියුසර් කොහොම මහන්සිලා වැඩ කරලා අන්තිම මොනවද? හම්බෙන්නේ 140යි ඉන්කම් එකේ. ඉතින් එතකොට ඔහු හෝ ඇය අසරණ වෙනවානේ. අපි දෙම ලක්ෂ 500ක් විතර කරා ෆිල්ම් එකට. ටිකට් එකක් රුපියල් 700යි 1000යි. ටිකට් කීයේ? ඒකෙන් 140කින් කීයක් හම්බ කරන්න ඕනද 150ක් ගන්න. ඉතින් එතකොට දැන් රුපියල් 1000කට ටිකට් එකක් නේ රුපියල් 1000කට හැමතැනම ටිකට් නැහැ. ලංකාවේ බොහෝ තැන්වල ඊට වඩා ගොඩක් අඩුයි. ඒකෙන් 140 කීයක් හම්බ කරන්න ඕනද? මේක කව කරගන්න. අරක කව කරගන්න. එතකොට චිත්‍රපට ශාලාව කීයක් පෙන්වන්න ඕනද? ඉතින් මෙහෙම පොඩි මේක ලොකු සිටුේෂන් එකක්. හරි අපි කතා කරමු ඔය ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා hits after hits මේ මම මේ සිංහල දන්නේ නැති කාලෙත් මම මෙයාගේ ෆිල්ම්ස් බලලා තිනවා සින්දු ටික අහලා තිනවා ආසාවෙන් මගේ අම්මා මට පළවෙනිටම මෙයා ගැන කිව්වේ මෙයාගේ මම මේක ඉංග්‍රීසි ෂෝ එකෙත් මම එකසරයක් කිව්වා මෙයාගේ පින්තූර දාලා පත්‍රයේ ආටිකල් එකක් තිබ්බා එයා කිව්වා මේ වගේ ලස්සන හිනාවක් තියෙන මේ ළමයෙක්ට මට ඒක එයා කිව්වේ අරුත්සලේන් අපි ගෙදර ඉන්නකොට එතන තමයි එයා කිව්වේ අවුරුදු 93ද කොයිද 93 නේද 94 තාම මට ඒකින් තමයි මම අඳුරගත්තේ සංගීතා කියලා එක්කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා මම හරි පොඩි ඒ කාලේ සෝ ඔයා කියන්න ඒ දවස්වල දාපු ඒ ඉම්පැක්ට් එක අද වෙනකන් තියෙනවද ඔයාට මේ සෝෂල් මීඩියා YouTube මේ ඔක්කොම ගොඩක් ඇවිල්ලා ඉන්ඩස්ට්‍රි එක ක්ලටර් දැන් මේම හැරුණොත් මෙතන ඇක්ට්‍රස් කෙනෙක් ඉන්නවා මෙම හැරුණොත් මෙතන මොඩල් කෙනෙක් ඉන්නවා ඔක්කොමලා දැන් ඉන්නවා ඔයාට තියෙනවද ඒ තැන කියලා ඔය හිතනවා තාම मट हिता गरीम दे किसी अडोक न तो एक तीन एक लेकिन मम सिनेट दैंग मम सिनेमा निर्माण अखर लैंग अंतिम निर्माण गर सरप एक देखा मट मत फ्रांकी मात नहीं गर सरपट इसल करे धोनी दास दुल है ඊට පස්සේ තමයි චිත්‍රපටය ඉතින් දැන් ජීවා ෆිල්ම් එක කරේ මේ අවුරුද්ද. ඉතින් ඒක තාම මිනිස්සුන් දැකලත් නැහැ. ඇත්තටම මම මම පොඩි රහසක් කියන්න. මට කමර්ෂල් එකකට කතා කරා. දැන් අවුරුදු 3කට විතර කලින්. 3කට 4කට විතර කලින්. කමර්ෂල් එකකට කතා කරාම සම්පූර්ණ මාස් මීඩියම සම්පූර්ණ කමර්ෂල් එක කරන්න කියලා. මං හැබැයි ඇයි ඔකලා මට කතා කරන්නේ? මම කියන්නේ මම වැඩක් කරනවා නම් අනිවාර්යෙන් සිරසියක් මහන්සිලා. නමුත් මං කැමති මගේ නම දාලා මොනහරි ප්‍රොඩක්ට් එකක් ඇඩ්වර්ටයිස් කරනවා නම් ඒ ප්‍රොඩක්ට් එක හොඳ වෙන්න ඕනේ. කොහේ එක පිටිපස්සේ මගේ නම තියෙනවා. B
මම ඒකට සාධාරණීකරණය කරන්න ඕනේ. මම ඇත්තටම කියන්න දන්නු මම හරි අඩු මුදල් වලට මේ පොඩි ගණන් වලට එහෙම වැඩ කරන්නේ නැහැ මම. මොකද ඒක මම කරන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. මෙච්චර වැඩ කරලා මෙච්චර මම කරලා වුණේ නැහැ. කළා එහෙම කරන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. ඉතින් එතනදී මම යම්කිසි මුදලක් ගන්නකොට මම කල්පනා කරන්නේ ඇයි ඔක්ල මට මේ මුදල ගෙවන්නේ? ඔක්ලන් විශ්වාසද ඒ මුලින්ම මං හරහා මේ දේ කරන්න පුළුවන් කියලා. ඒක්ලන් කිව්වේ ඒක්ලන්ගේ රිසර්ච් එකදී ස්ටාර් කෙනෙක් හැටියට කොයි මොහොතකවත් يعني appear disappear වෙන්නේ නැතුව සේම් කන්සිස්ටන්සි එක තියාගත්ත නිලියන් අතරින් එක يعني උඩ තැනක ඉන්නේ මම කියලා. And I was like oh wow I didn't know that. මම ඒ කියන්නේ මම අනුවේ මම දැනගත්තා. තාම මොහොතේ කතා කරනවා කියන්නේ ලීසු දෙයක්. මටත් දැන් මේ සිය පැනල ඉන්නේ මම. मन की ब्यूटी इंडस्ट्री पे गुड़क मिस् श्रीलंका गुड़क होस्कल तीन दैंग श्रीलंका मिस् श्रीलंका के कवर वाले आने दून दस्ट की बाय आई ओया कि मे इंडस्ट्री के दैंग मेक दैंग सेंट्रलाइज कराने ब्यूटी पैजेंस मेक तैनक पड़ी लेवल्स देख हर 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 नो एक मंदे ब्यूटी इंडस्ट्री के ब्यूटी पेजेंट हरियट पेजेंट का हरियट हरी हरी ප්‍රමිතියෙන් කියන්නේ පැජන්ට් එක තියෙන වටිනාකම හා පැජන්ට් එකේ අරමුණ එක හරියට ප්‍රමිතියකින් යුතුව කරන එකම පැජන්ට් එක කරන්නේ මම ෂෙරින් හා දනංජය. අපි මේ ශ්‍රී ලංකා ෆර් මිස් වර්ල්ඩ් අපි මිස් යුනිවර්ස් උත් කරා. නම් ප්‍රමිතියකින් යුතුව හා එක ස්ථානයක ඉඳගෙන කියන්නේ අපිට අවශ්‍යතාවයේ තියෙන්නේ ලෝකයට යම්කිසි ඇරීමක් කරලා ලංකාව දිහා හරි සුන්දරවහ හරි විදියට බලන්න මට හරි දුකයි හරි ඛේද වාචකයක් ඒ වේක මිසිස් වර්ල්ඩ් හරහා සිද්ධ වුණත් ඊට පස්සේ සිදු වුණ සිදුවීම් නිසා නමුත් මං හිතනවා මිස් කියන්නේට ඒකට වඩා ආකර්ෂණයක් තියෙනවා මං හිතන්නේ පැජන්ට්ස් අතරින් මිස් වර්ල්ඩ් ඇන් මිස් යුනිවර්ස් තමයි වඩාත්ම ආකර්ෂණයක් ගෙන දෙන අන්තික රටවල් 100කට වැඩි ප්‍රමාණයක් එන්න පැජන්ට් එක පැජන්ට්ස් දෙකක් තියෙන්නේ ඒ දෙක තමයි ලෝකයේ අනිත් කිසිම පැජන්ට් එකට 100කට වැඩි ප්‍රමාණයක් එන්නේ නැහැ. ඉතින් රටවල් 100කට වැඩි ප්‍රමාණයක්. ඉතින් එතනදී මං හිතන්නේ වැඩි ආකර්ෂණයක් හා වැඩි තරංගකාරීත්වයක් තියෙනවා මිස් වර්ල්ඩ් තරඟයේ. ඉතින් ඒ ප්‍රමිතිය තියාගෙන ඉතින් මේ අවුරුද්දේ පටන් ගන්න යනකොටම අපි මේ කමර්ෂල්ස් දානකොටම ආවා අනිත් එක. ආපහු වැහුණා. ඉතින් අපි දැන් කල්පනා කරන්නේ දැන් වා හිතන්නේ වාට අවුරුදු ගිය අවුරුද්දේ අපිට තියන්න හම්බුනේ නැහැ. නමුත් වා දැන් ගිය අවුරුද්දේ 25ක් නම් ඉතින් අපි වාහිතන්න එහෙම ළමයි කී දෙනෙක් ගෑන ළමයි කී දෙනෙක් ගේ ඒ අවස්ථාව chances ටික දෙනවා වාහිතන්නත් ඉන්දියාව වගේ අපි එක ටැජන්ට් එකක් කරලා විනව මේකට යවලා පස්සම රප්මේකට මෙතන මේ ශ්‍රී ලංකා මම Instagram එකේ ඔක්කොමලා දැන් මේ ශ්‍රී ලංකා මම දා ගන්න යනවා මම අවුරුදු 10කට ඉස්සර දින්න ඊට පස්සේ මේක එකද වෙලා මම ආවුණා නෑ මිස් ශ්‍රී ලංකා රුපියල් 10කට ගන්න පුළුවන් ලොකු ආවුණ එක නෑ ලෝකේ ගොඩක් පැජන්ට්ස් දිනවා එක එක ඒක විවිධ හැබැයි මිස් ශ්‍රී ලංකා කියලායි ටයිටල් එක අපි ඔක්කොම ලාට අවුරුද්දකට 10 දිනකට හරි දෙනවනේ මිස් කියන්නේ දැන් අපි කියන්නේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා මිස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා පැජන්ට් එකේ නම ඉන්න ඕනේ මිස් ශ්‍රී ලංකා එකට ඉස්සෙල්ලා හරි නා ගොඩක් මිස් ශ්‍රී ලංකාලා වෙන්නේ පැජන්ට් එකේ නම ලොකු වටිනාකමක් නැති වුනහම ඉතින් ඒක යවන්න පැජන්ට් එක කියන්න බෑනේ ඒකට ඒක වැඩක් නෑ ඒක මොනවා හරි 8 දෙනෙක් 9 දෙනෙක් රටවල් වලින් එන පැජන්ට් එකක් මොනවා හරි ඒකට මිස් ශ්‍රී ලංකා කියලා කියනවා එතකොට ප්‍රශ්නයක් නෑ දැන් අපි යන්නේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා රොසිටා කරන්නේ මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා ජේජේ කරනවා මිස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ඉතින් ඒවා ඔක්කොම recognized pageants ලෝකෙම තියෙන and ඒ pageant එකේ නම තමයි අපේ pageant එකට ඉස්සෙල්ලා දාන්නේ දැන් අපි miss world අපිට
එකලංගේ හැත්ත වෙන සංවස්තරයේද 75 වෙන සංවස්තරයේද මේ අවුරුද්ද වැටෙන්නේ අපිට එකලංගේ ඇඩ්වර්ටයිසින් එවලා තියෙනවා මිස් වර්ල්ඩ් කියන්නේ ශ්‍රී ලංකාව උනාට මිස් වර්ල්ඩ් සයිට් ඒ කියන්නේ ඒකලංගේ ලුක් ඇන් ෆීල් එකක් තියෙනවා මේ අවුරුද්ද පැජන්ට් එකට ඒක තමයි මේන්ටේන් ඒක තමයි අපි මේන්ටේන් කරන ලංකාවේ ඒ ඔක්කොම අපිට එවලා තියෙනවා නමුත් මට කියන්නේ මට පුළුවන් කරන්න නමුත් මං හිතන්නේ සමාජය තුළ මේ අවස්ථාවේ මං ඒ වගේ දෙයක් කරන්නකොට එළියට කරොත් මිනිසුන්ට කන්නත් මේ දවස් ටික කෑමනේ ඔයා කියන්න ප්‍රශ්න දෙකක් තියෙනවා අන්තිම හරි ඔයා හිතනවාද අපේ රට හරි පැත්තට යනවද නැද්ද ඔන්න අපිට හම්බුණා උත්තර නෑ නෝ සීරියස්ලි මම අහන්නේ බිකෝස් මං දන්නේ රට හරි පැත්තට යනවාද කියලා රට යනවා මිනිස්සු හරි පැත්තට යනවාද කියන්නේ මට රට කියන්නේ මිනිස්සුනේ හැමදේම හදාගන්නේ මිනිස්සු ඉතින් මිනිස්සුන්ගේ අවශ්‍යතාවය උඩ රට ඒ පැත්තට යයි හරි අපි අන්න ඉස්සර මම දෙයක් අහන්න ඕනේ මෑගි ඉස්සර මෑ පොඩි කමර්ෂල් එකක් කරා शूट करे कमर्शियल हरी स्ट्रिक्ट शॉट लाइट का दीला क्यू का दीला एंगल का दीला मम शॉट ईलांग टेके के एक वेरद्दूत अंगला खरी बाई नो मट हरी दिंग एंगल का हरी टगानो ने लाइट का महरी टगानो ने या बैक लाइट टगाने बिकॉज़ तार टगाने पिंतुर देखा ही हो तूना है एक ही हरी आनो ने उक्कुमा या मुनाहरी वेरा रिलैक्स रिलैक्स करा එහෙම තමයි පටන් ගත්තේ. ඒක දැන් අපි පොඩි කාලේ ඉඳන් දැකපු එකක්. හැබැයි මොනා කිව්වොත් මම හිතන විදිහට අපි ආටිස්ට්ලාට හරි තැනක් දීලා ඒගොල්ලෝ සෙලිබ්‍රේට් කරලා මොනා කිව්වොත් ඔක්කොමලාට හොඳ නැති නිවුස් එකක් දෙන්න හරි ලේසි. එක්කෙනෙක් අනන්නේ අනන්න කියන එකත් හරි ලේසි. අනන්න කියලා කිව්වොත් මම මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා එක එක්කෙනා අඬනවා. හොඳ දෙයක් කියලා hina වෙන්න සතුටු වෙන්න එක්කෙනෙක් කරනවා. ඒක තමයි කලාව කියන්නේ. ඒක තමයි අමාරුම කලාව. सो मम हिता आर्टिस्ट लव रेस्पेक्ट कर लेनाती आगे हिते रेस्पेक्ट में इन अनिवार्य අපි මෙතන ඉන්න මේ එතන පස් දෙනෙක් හය දෙනෙක් ඉන්නවා මේ කට්ටියකින් අහමු එක ළඟාව තියනවාද කියලා රෙස්පෙක්ට් එක අලුතෙන් ඉන්න ළමයි මේක නේ ස්කූල් එකක් වුණා හරි ඔක්කොම නැගිටින් ඒක ඒක තියෙන්නේ අපි එහෙම සමාජගත කරන්න හොඳ නැහැ එක්කෙනෙක් දෙන්නෙක් නිසා මේ බහුතරයක් ඉන්න තැනක බහුතරයකට ආදරය ගෞරවය තියෙන තැනක එක්කෙනෙක් දෙන්නෙක්ට තියෙන අගෞරවය මේක මේක තමයි සම්මතය කියලා කියන්න හොඳ නැහැ. ලොකු වචනවත් 100ක් විතර දැන් වගවා මගේ ඉස්සරහා දාලා තිනවා කමක් නැහැ. සෝරි. දිවමන සිංහලෙන් කතා කරන්න. ඔව් ඒක තමයි. මෙච්චර ලොකු සිංහලෙන් ඔයා නිකන් කලාවක් මෙතන දැන් කෙලින්ම. පොයම් එකක්. ඔකේ. ඉතින් එතකොට මං හිතන්නේ ගෞරවයක් තිනා. නමුත් සමහර අයට විශේෂයෙන්ම මං හිතන්නේ සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ගෞරවය නැති වෙන පරිදි හැසිරෙන කාණ්ඩයකුත් ඉන්නවනේ.
එයාට ගෞරව ඉතින් ඒකලන් ඒ එහෙම දන්නේ ඒකලන් දැනගෙනමනේ මේ ලයික්ස් වලට වැඩි කරගන්න හෝ මිනිසුන්ගේ ඒ කියන්නේ ඒකලන් දිහා බලන්න ඒකලන් එක එක දේවල් කරන නමුත් ඒකලන්ම දන්නවා ඒකලන් කරන දේ වල කලාවක් හෝ අගයක් නැහැ කියන එක. ඉතින් එතනදී ඒකලන්ට අගෞරව කරනකොට හෝ ඒකලන්ව ගණන් ගන්න නැති එක ඒක සාමාන්‍ය දෙයක්. නමුත් කලාකරුවන් හැටියට මේ රටේ තමන්ගේ කාලය ශ්‍රමය විශේෂයෙන්ම ශ්‍රමය මුදල් වලට යට නොකර තමන්ගේ ආදරය කියන්නේ තමන් ආදරය කරන කලාව රැක ගන්න වැඩ කරන ළමයින්ට තියෙන හිතේ ගෞරවය විශේෂයෙන් මගේ හිතෙත් තියෙන තරුණ පරපුරේ ගොඩ ළමයි ගොඩක් ළමයින්ට ලොකු ගෞරවයක් මගේ හිතෙත් තියෙනවා. ඉතින් ඒ ළමයින්ගේ ගෞරවය අපේ හිතින් වලින් යන්නේ නැහැ. ඉතින් අර ළමයි කවුද මේකලන් කවුද කියන එක පැහැදිලි වෙනසක් තියෙනවා. ඉතින් මං කියන්නේ සමස්තයක් හැටියට නැහැ කියලා. නමුත් කීප දෙනෙක් මේ රටේ එහෙම දේවල් කරනවා තමයි. අනිවාර්යෙන් that is also very true. එහෙනම් අපි wrap up කරමු. යන්නේ ඉස්සර මම කියන්න ඕනේ ඕන වෙලාවක මම ෂෝ එකට එන්න කිව්වොත් කවදාවත් මට මේ බෑ මම වෙලා නැහැ ඔයා කවුද මොනවත් කියන්නේ නැතුව ආදරින් ඉන්න එක්කෙනෙක් මම ලේට් මිස්ටර් ගාමිණි ෆොන්සේකාටත් අපි ෂෝ එකක් කරා ඒ මොහොතේ පැවිල්ලා කතා කරලා ගොඩක් දේවල් අපි වෙනුවෙන් කරලා තියෙනවා බොහොම ස්තුතියි for being so supportive always. Thank you. ඔයාගේ අනිත් ෆිල්ම් එකට ඔයාට එක්කෙනෙක් ඕන නම් මම ඉන්නවා. හරි. මම ඒක ඔළුවේ තියාගෙන ඉන්නවා. Thank you. දෙදාස් තියේ හරි අපි හම්බ වෙමු. මේ ෆිල්ම් එක. එහෙනම් අපි ආයෙමත් ඔයාව හම්බ වෙනකම් ඔය සතුටින් ඉන්න. හරි. බර සිංහල කයක් 10ක් එක සෙන්ටන්ස් එකේ තිබ්බා. බර සිංහල කිව්වද මං?